හැබැයි මේ අය කිසිවෙක් හානි කර බෙල්ලෝ නෙමෙයි ශ්‍රී ලංකන් හන්ටර් ස්නේල් කියලා කියන්නේ හන්ටර් ස්නේල් කියන්නේම මේගොල්ලෝ මේ මේ අර මේ මේ ශාක භක්ෂකයන් නෙමෙයි ඒතර මේගොල්ලෝ මාංශ භක්ෂකයන් ලෙස තමයි ගන්නේ කුඩා කුමීන් සහ මල කුණු ඕනම දෙයක් ආහාරයට ගන්නවා මේගොල්ලෝ ෆ්ලෙෂ් ආහාරයට ගන්න කුරුද්දක් තියෙනවා මේගොල්ලන්ට දැන් මෙතනින් මේ බෙල්ලක් ආගන්තුක ආක්‍රමණ විශේෂයක් මෙත් එහෙමයි මේ කානිවරස් හන්ටර් ස්නේල් කෙනෙක් හැබැයි මේ බෙල්ලගේ විශේෂත්වය තමයි මෙයා ඉන්න සුද්ධ පරිසර වාසස්ථානයේ තරමක් හරි විසුම්පොළ මේ මේ කෙත ස්වභාවයේ නැතිවීමත් එක්ක ඉක්මනින්ම මේගොල්ලා මේ අයින් වෙලා යන මේ පරිසර ප්‍රදේශයෙන් එක්ක නැති වෙනවා බොහෝ වෙලාවට මේගොල්ලෝ අර හයිබනේට් කරනවා කියලා කියන්නේ මේ වගේ කොහරි කෙත ප්‍රදේශයක අස්සකට වෙලා ඉඳලා වර්ෂාව එනකොට එළියට එනවා මෙයා ලංකාවට ආවේ නිකයි මේ හන්ටර් ස්නේල් එක රාවණා හන්ටර් ස්නේල් කියලා කියන්නේ මේ මෙයා ගත්තොත් එහෙම ටූ ටෝන් ගොලෙල්ලා එහෙම නැත්නම් ගුලෙල්ලා බයි කලර් කියලා කියනවා මේ 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 ශරීර වර්ණය තියෙන නිසා තමයි මේ පැහැ ගන්නෙ හැබැයි ෂෙල් එක සාමාන්‍යයෙන් විනිවිද පැහැක් ගන්නෙනවා ඒ වගේම මේගොල්ලගේ බෝල්ස් ටික මම හිතන්නේ බොහොම පැහැදිලිවම පිටලා තිනවා පේනවා ඒ වගේම මෙතන පොඩි ටූතත් ගැටියක් තියෙනවා ඒ කියන්නේ මේ ලිප් එක ගාව මේ හැඩය බොහෝ වෙලාවට මේ ඔය ඇලෝපියස් ආයේ මේ 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 විශේෂයන්ගේ රූපියව ප්‍රධාන ලක්ෂණයක් වෙනවා නැතික දුර්ලභයි බෝල් ස්නේල් මේ විශේෂත් ඇත්තටම දැන් මේ type specimens සමහරව සහ මේකෙදි මම ඡායාරූප භාවිතා කරනවා ඇත්තටම දිනසත් රහීම් මේ මහත්මියගේ ඒ පරීක්ෂණන් වල ලබාගෙන ඉදිරිපත් කරපු ඡායාරූප ඊට අමතරව හසන්ත සංජීව ඊට පස්සේ දම්මිත්‍ර සමරජීව ඊට පස්සේ හිමේෂ් මෙන්ඩිෂ් ඒ වගේ ප්‍රදීප් එයාගේ ඡායාරූපත් මේ එලි දැක්වීම තුලින්ම තියෙනවා. ඉතින් ඒ හින්දා වුන්ටත් කෘතවේදීත්ව දක්වමින් තමයි මම මේ ඉදිරියට මේ වැඩ පිළිවෙල කරගෙන යන්නේ. දැන් මේ ලූපින් ස්නේල් එක මෙයා ඉතාමත් දුර්ලභ බෙල්ලෙක් ට්‍රන්කටෙල්ලා සෙලනිකා. ඉතින් මෙයාව වාර්තා වීම ඉතාමත් විරලයි. ස්පෙසිමන්ස් දෙක තුනක් විතර වගේ තමයි ලංකාවේ හම්බ වෙලා තියෙන්නේ. विशेषतेलुनपेलुन ඔය ලැප්ටොප් ඕ මයි ඩේස් කියන ගණයට අයත් බෙල්ලෝ ඒ වගේ අයත් අර කාලතරණය කරනවා වගේ ඇලිලා ඉන්නවා බාක් එකක එහෙම නැත්නම් පොත්තක අස්සට වෙලා ඊට පස්සේ මේ එයාගේ මේ ඒ කියන්නේ වර්ෂාව එහෙම නැත්නම් අදාළ සුද්ද්‍ර පරිසර තත්ත්වයන් ගොඩනැගීනාට පස්සේ එළියට එනවා මේ අපි ඒ කලාපිය වාසියක ඉතින් ඇත්තටම මෙයා මේ මේ මඩකලපුව අම්පාර ඔය මේ තිබුණාමලයේ ප්‍රදේශය දක්වාම වීදි විසුරුණු ව්‍යාප්තියක් තියෙනවා ඉතාමත් දුර්ලභයි මේ විශේෂයත් ඉතාමත් දුර්ලභයි ස්පෙසිමන්ස් ඇත්තෙම නැහැ වගේ මේ ග
ග්‍රාස්නේස්ලා ලෝකේ හම් වෙනවා දකුණු ආසියා අතික කලාපය තුල. හැබැයි මේ ශ්‍රී ලංකන් ග්‍රාස්නේස් එක්කනා මෙයා ඇත්තටම මේ මීටරයක් තමයි ප්‍රමාණාත්මකව වෙන්නේ. ඉතින් මේ බෙල්ලත් ඉතාමත් දුර්ලභ බෙල්ලෙක්, හමු වීම ඉතාම විරලයි. මේ පිරමිඩියුලා ගණයට අයත් ශ්‍රී ලංකන් රොක් ස්නේල්ස්. මේගොල්ල ඉතාමත් කුඩා බෙල්ලෝ අපි කියනවා මයික්‍රෝ ස්නේල්ස්ලා කියලා. ඔය රත්බීනියා, පිරමිඩියුලා, කලියෙල්ලා ඒ වගේ අය ඔක්කොම මේ ඉතාමත් කුඩා බෙල්ලෝ අඳුනා ගන්න හරිම අමාරුයි. මොකද සමහරවිට මේගොල්ල ඩීප් ෆිටර්ස් යට ඉන්නේ, කියන පොළ වැටිලා තියෙන වනාන්තරවල පොළ යට තමයි බොහෝ වෙලාවට හම්බ වෙන්නේ. ඒයින්ද මේගොල්ලන් හඳුනා ගැනීම ඉතාමත් අපහසුයි. අන්වීක්ෂීය එහෙම නැත්නම් අත්කාචයකින් වගේ බලන්න පුළුවන් කුඩා බෙල්ලෝ. ලෙසර් බීලින් ගත්තත් ඒ වගේම බෙල්ලෙක් ටිකක් අපිට දැනට වාර්තා වීම ඉතාමත් විරලයි. මම හිතන්නේ අපේ මේ මුද්වංශීන් එහෙම නැත්නම් ගොල් බෙල්ලන් පිළිබඳ අධාරණ අයටත් සමහර ස්පෙසිමන්ස් මම පෙන්නනවා ඒවල මේ මේ ඩෝස් නේල්ස්ලා පෙඩිමිසා සිලෙනිකා. මේගොල්ල හරිම ලස්සන බෙල්ලෙක්. මෙයා මෙයා මේ කොනිකල් ෂේප් එකක් හින්දා මේ රූපියව තියෙන මේ සාධකත් එක්ක ගත්තාම මෙයා එළියට එනවා නිවර්තන වැසි වනාන්තර ආශ්‍රිතව මෙයා ජීවත් වෙන්නේ. දැන් ඔබට පේනවා ඇති සමහර බෙල්ලන් රූපියව එක හා සමානයි. ඒ කියන්නේ ග්ලෙසුල්ලා, මේ මියුරික්ස්, ස්ටැලික්ස් ගත්තාම මේ ශ්‍රී ලංකාවට ආවේනික ලෙසර් බීලින් කියලා අපි මේ ඉංග්‍රීසි නාමින් ලෝකල් නේම් එකෙන් හඳුන්වන බෙල්ලා. එතකොට මේගොල්ලා නිකන් හරියට මේ ලිස් එකට වෙනා පුලිකාගේ කුඩා වූ ස්වරූපයක් තමයි ගන්න. එයා සමානව පෙන්නුම් කරනවා. හැබැයි ප්‍රමාණාත්මකව මේගොල්ලෝ ඉතාමත් කුඩා බෙල්ලෝ. මම කලින් රේකිස් විශේෂයක් පෙන්නුම් කරා ඔබලට. මේ පයික් ස්නේල් එකෙක් එයා ඇත්තටම අගන්තුකයි කියලා මේ පුන්ටාටස්. එතකොට මෙතන ඉඳලත් නැවතත් අපි රේකිස්ලා වර්ග තුනක් ඉන්නවා, බලමු මොනවද කියලා. වියලිකලා අපි වාසියේ සාමාන්‍යයෙන් මේ වියලිකලා අපි හම් වෙන ෂෙල් එක මේ තරම් ෂයින් එකක් නෑ. මේ ඉන්නේ ඒ රූපියව පේන බෙල්ලගේ කවචය. මෙයා තරමක් දුර්ලභයි. මොකද ශ්‍රී ලංකන් පයික් ස්නේල් එක නා. දැන් උදාහරණයක් ඇරෙයිට කොමන් පයික් ස්නේල් මෙයා සහ මේ විශේෂය. මෙයා ආගන්තුක ආක්‍රමණික ගණයටත් වැටෙනවා. හැබැයි තරම්ම හානි කිපත්වයක් නෑ. හැබැයි මෙයා ගත්තාම මෙයා ඉන්දියානු සම්භවයක් තියෙනවා. ඉන්දියාවේ හම්බ වෙනවා අපිට අසල්වාසි රට තුල. මෙයා ලාංකීය. ඒ කියන්නේ අපිට විතරමයි ඉන්නේ. මේ විශේෂය ඉතාමත් දුර්ලභයි. මාර පිලාලංකා විශේෂ ගැන උඩිදුත් කතා කරා. මේ තමයි ඉන්න විශේෂ. හැබැයි මේ ඔක්කොම දැන් ඉදිරියේදී වෙනස් වෙනවා. මොකද මේ රූපකාය අනුව රූපියෝ මේගොල්ලන් හඳුනා ගැනීම ඉතාමත් අපහසු ස්වභාවයක් තියෙන නිසා. රැඩියුලා ටීත් වලින් එහෙම නැත්නම් මේගොල්ලන්ගේ ජෙනටික් මේ රිසර්ච් වලින් තමයි ඉදිරියේදී මේ එකම විශේෂද නැද්ද කියන එක හඳුනා ගැනීමට ලක් වෙන්නේ ඉදිරියේදී. සයික්ලොපෝරිඩේ මේ කුලයට අයිති මේ රක්වීනියා කියන එක මේ බයිසිලියාට එහෙම නැත්නම් ෆැල්ගිනෝෂා කැටරටිව්ලා සාමාන්‍ය මේ කැටරටිව්ලා තමයි මේ විශේෂය තමයි ඉතාමත් පොදුවේ හම්බ වෙන්නේ. උදාහරණයක් ඇරෙයිද ගත්තොත් එන්න කළුතර, මතුගම, එහෙම නැත්නම් සිංහරාජය, කන්නෙලිය දෙඩිය ගැන ලා කියා දෙන්නේ ඒ වගේ ප්‍රදේශවල හම්බ වෙනවා.
මේගොල්ලත් අර මම කලින් කිව්ව අර කාලතරණේ සිසේසාරණයට අයිති ආකාරය දෙන්නේ මෙයක් කරන්නේ මෙන්න මේ විදියට කවචය වැස්මක් ඇති කරගන්නවා මේ මෙයාගේ ඇතුලේ ඉන්න ස්ලග් එනා එහෙම නැත්නම් මේ ජීවියා ඒකෙන් වහගෙන මේ දෙල්ලා ආරක්ෂා වෙලා ඉන්නවා ඒ කාලය තුල එයාට අවශ්‍ය පරිසරය නිර්මාණය වෙනකම් මේ ගණයටත් විශේෂ 14ක් අයිති වෙනවා සයිතපෝමා ඇත්තටම මේ විශේෂය මයික්‍රොස්නීල්ස්ලා ගණයට තමයි අයිති වෙන්නේ තාමත් කුඩා සුද්ද බෙල්ලන් ඇගිට ඉතින් හරි අමාරුයි අඳුන ගන්න පරිසරය තුල ටයිසොනාටා මම අර කිව්වා වගේම පිලා ලංකා ටයිසොනාටා ඊගාවට මේ මේ සයිතොෆෝමා ඊගාවට ගත්තොත් එහෙම තව විශේෂයක් ඉන්නවා මේ ඉව්ලෙක්ටා අදාළව සමහර කාණ්ඩ ටිකක් සම්පූර්ණම වෙනස් වීමට ලක් වෙනවා හිත අනිද්ද වෙනකොට මේ වාර්තා එළි දැක්වීමත් එක්ක ඉව්ලෙක්ටා ඉන්ඩිකා එයා කඳුකර වාසියේ දැන් මේ මේ බෙල්ලා ඉව්ලෙක්ටා මෙයා සාමාන්‍යයෙන් නිවර්තන වැසි වනාන්තර බහුලව දක්නට ලැබෙන බෙල්ලේ මේ කිතුල්ගල ප්‍රදේශයේ තුල හම් වෙච්ච බෙල්ලෙක් මෙයා හම් වෙනවා මාලිබොඩ ප්‍රදේශයේ උද මාලිබොඩ ඊට අමතරව මේ දැරණීගල ප්‍රදේශයේ මේ පහතරට සහ මැදලට දක්වාම ව්‍යාප්තියක් තියෙනවා මෙයා දැන් මේ ඉම්ප්ලෙක්ටා සෙමි ඩෙකු සාටා කියලා කියන්නේ මේ විශේෂය ඔය මේ නුවර ප්‍රදේශය විතරක් නෙමෙයි නකල්ස් වල ඊට පස්සේ ඩෙල්ටොට ඊට හග්ගල මේ මේ සෙන්ට්‍රල් හයිලන්ඩ්ස් වල එක පැත්තක් ආවරණය කරන මාතලේ ප්‍රදේශය තුල මෙයා මේ පෙත් කලාපිය වගේම අතරමැදි කලාපය තුලත් වාර්තා වෙනවා ප්ලෙක්ටා කලෙක්ටි මේ විශේෂය ටිකක් දුර්ලභයි හැබැයි හම් වෙනවා නිවර්තන වැසි වනාන්තරවල ප්ලෙක්ටා විශේෂ තියෙන මේගොල්ලෝ කාටුව මේ මේ එතරම් හයිය නැහැ සමහර වෙලාවට මේ මේගොල්ලන්ට ප්‍රෙඩේටර්ස්ලා ඉන්නවා ඒ කියන්නේ මේගොල්ලන් ආහාරයට ගන්න ඇටි කුකුලන් වගේම අනිකුත් පක්ෂීන් ඉතින් ඒ හින්දා මේගොල්ලා මේ ආරක්ෂා වෙන්න ගොඩක් වෙලාවට ඔය ගල් සහ මේ මේ රොට් හෝල්ස් වගේ තැන් වලට ගමන් කරනවා ඒ වගේ තැන් වල සමහර වෙලාවට මේ හිර වෙලා කැඩිච්ච කටුවත් එක්ක මේ විදියට මේ මේ ලයිලි ඉන්න ෂෙල් කෙනෙක් එහෙම නැත්නම් මේ මේ බෙල්ලෙක් දකින්න පුළුවන් වෙනවා ඔයගලන්ට බොහොමයක් තැන් වලදී මේ එමිලියානා ඉව්ලෙක්ටා එමිලියානා මෙයත් සාමාන්‍යයෙන් අර අර මම කලින් කිතුල්ගල ප්‍රදේශයේ කියපු බෙල්ලා හා සමානවම දකින්න පුළුවන් වෙනවා. හැබැයි මෙයා මාලිබොඩ පැත්තට යද්දී ඒ ප්‍රදේශය තුලින් දකින්න හම්බෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැට්නීගල ප්‍රදේශයේ ඒ කියන්නේ සීතාවක ඊට අමතරව ඔය අපි ගත්තොත් එහෙම කිතුල්ගල ප්‍රදේශයේ තියෙන මාකණ්ඩාව වගේ ප්‍රදේශවල මෙහා බහුල ලෙස ව්‍යාප්තියක් ඉන්නවා. ප්ලෙක්ටා ගාඩ්නරි මම කියන හෝටන් තැන්න පුරා මේ බෙල්ලගේ කවච හම් වෙනවා. උදාහරණයක් ඇටියට අපි ගත්තොත් එහෙම මේ හෝටන් තැන්න ෂෝට්කට් එක අපි බේකර්ස් හෝල් යනවා නම් අනිවාර්යයෙන්ම මේ බෙල්ලා හොයාගන්න පුළුවන් අර නෙළු එක්ක තියෙන මේ මේ පරිශ්‍රයේ පොඩ්ඩක් විමසලා බැලුවොත් එහෙම මේ වෙලා මේ මේ ඔය කඳුකර වාසියක ඉඳලා නුවර එළිය ප්‍රදේශයේ තියෙන කිකිලියාමාන කොනිකල් හිල්ස් මේ සෑම වනාන්තරයකම වර්තා වෙනවා. ඉහළ කඳුකර වනාන්තර වාසිය. නකස්සල ඉන්නේ ටිකක් ලස්සන බෙල්ලෙක්.
මෙයාගේ විශේෂත්වය තමයි මෙන්න මේ බෑන්ඩ් එක ඉන්ෆෙක්ටා අයිතිස්මා කියලා කියන්නේ එතකොට මේ මේ විශේෂයත් දැන් මේ ඉනසල් වගාව හින්දා වඳ වෙලා යන විශේෂයක් මාර් කිව්වා වගේම තවත් සුද්‍ර බෙල්ලෙක් තමයි මේ කලියෙල්ලා කියන විශේෂය මේගොල්ලා සීගලස වඳ වෙලා ගිහිලා දිනව මොකද හේතුව තමයි අර මේ අපි කියන්නේ පුරා තනේ තිබිච්ච ඒ පෙලියෝ ක්ලයිමේට් එක නිසා මොකද දැන් මේකට හේතුව තමයි ඒ වතු වලට ගාන බෙහෙත් පහලට සෝදා එමත් එක්ක මේ විශේෂ වලට ඉන්න බෑ ඉතමත් සීගලස වඳ වීමට ලක් වෙලා තිනවා මේ ගණය බිඩෝමියා විශේෂ ගත්තාම එහෙම මේ කුලයට අයිති වෙන්නේ ඒ කියන්නේ විශේෂ හතරක් ඉන්නවා අපි පොඩ්ඩක් බලමු මේ බෙඩෝමියා ස්පීසිස් හරිම ලස්සන බෙල්ලෙක් මෙයා බෙඩෝමියා ට්‍රයිපැසියාටස් කියලා කියන්නේ එතකොට මේ මේ විශේෂ අතරමැදි සහ වීදි කලාපය තුලත් වාර්තා වෙනවා එක් කලාපිය වාර්තා වෙන්නේ නැහැ නමුත් එක් කලාපය තුල වාර්තා වෙන විශේෂය තමයි මේ බෙඩෝමියා එල්බිසොනටස් ඉතින් මෙයාගේ මේ පොළපැහැයට හේතුව මේ මේ බෙල්ලගේ මේ මේ රූපකාය නෙමෙයි ඇත්තටම මේ මේ ස්ලග් එකගේ දැන් මෙයා ගත්තොත් එහෙම මේ ජීවිය ඇතුළාන්තයෙන් කොළපාටට හුරු ගතියක් තියෙනවා නමුත් දැන් මියඳුණු එහෙම නැත්තම් මේ මේ ශරීරයේ හැර ගියේ එහෙම නැත්තම් මියඳුණු බෙල්ලෙක් ගත්තොත් එහෙම එයා ගොඩාක් වෙලාවට සුදු පැහැයක් තමයි දරන්නේ කියන්නේ ට්‍රාන්ස්පරන්ට් සුදු පැහැයක් දරන මෙන්න මේ බෙල්ලා ඉතාමත් විරලයි මෙයා හම්බ වෙනවා ওই නිල්ගල ප්‍රදේශයෙන් එහෙම ගල්ඔය ප්‍රදේශයේ ඊටමතරව ওই පදිය තලාව පැත්තේ එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම පොළොන්නරුවේ ওই මැදිරිගිරියෙන් එහා පැත්ත ඒ වගේ ප්‍රදේශවල වීලකලප්පේ වාසී කටීර වාර්තා වෙනවා මේත් ආවේනික ගණයක් අවුලපෝමා මේ ගණයේ තායත් විශේෂ හතරක් ඉන්නවා මේ හතරෙන් එකක් කොළඹ ප්‍රදේශයේ මේ මෙන්න මේ අවුලපුම ඉතෙරියයි කියන එක නම් යා මේ මේ සාමාන්‍ය කොමන්ලි කොළඹ සාමාන්‍යයෙන් ගෙවතු වලක් හම් වෙනවා එලිමහන් එමුණ තෙත් පරිසර වාසස්ථානයක් තියෙන තැන්වලදී කිලියන්දල ප්‍රදේශය දෙහිවල කළුතර නාග ප්‍රදේශවල ගෙවතු වලත් ඉන්නවා මේ තේබෙල්ලම තමයි තෙල් දෙනියෙන් ඡාය රූපයක් මේ විශේෂය ඇත්තටම වාර්තා වීම ගතොත් මේකේ මේ මේ ඉතාමත් කුඩා බෙල්ලේ මෙයා මේ වාර්තා වෙලාම නැහැ වගේ ඇත්තටම මේ පිළිබඳව සාධක නැහැ මම කියන්නේ මේ ඉල්සාත් රහීම් කරපු පරීක්ෂණයන් වල එක ස්පෙසිමන්ස් එකක් ගැන සඳහන් වෙලා තිනවා නමුත් අපිට දැන්ට වාර්තා වීම ඉතාමත් විරලයි අවුල්ෆෝමා ග්‍රැන්ඩි මෙයා ඉන්නවා සාමාන්‍ය තෙත් කලාපීව සහ අතරමැදි කලාපීව මේ තෙත් පරිසර වාසස්ථානයන්හි කොමන්ලි හම් වෙන බෙල්ලෙක් අවුල්ෆෝමා ග්‍රැන්ඩි කියන්නේ යාවට අපි ගත්තොත් එහෙම සයික්ලෝෆෝරස් ගණයෙන් මේ ගණයන් වලට විශේෂත්වය තමයි දැන් මේ දැන් මේ අවුලපෝමා ආයතන පිටානයක් තියෙනවා මේ මෙතන පැහැදිලි ඇති මේගොල්ලන්ට පුළුවන් අර අර කලින් මම කතා කරපු කැලියෙල්ලා එහෙම නැත්නම් සටියෙල්ලා ඒ විශේෂයන් වලට අමතරව ඒගොල්ල හයිබ්‍රිඩේට් කරනවා නම් මේගොල්ලන්ට බලමු මේ තියෙන විශේෂ හතරේ කවචවල ස්වභාවය මෙතන නිකන් හරියට ස්ටැටිග්‍රැෆි එකක් වගේ තමයි පෙන්නුම් කරන්නේ නමුත් මේ කවච හතර බැලුවම ඒ හතර දෙනා ගත්තාම මේගොල්ලගේ මේ මේ
හවචත් එක්ක මේගොල්ලෝ අපි කියන්නේ ඇත්තටම පරිණිතම මේ 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 ඉස්කෝලවන් කියන එක නේ නේද තියෝබෝලිස් සයිකල් ප්‍රෝග්‍රෑම් අමතරව මේ විශේෂයත් ඒ වගේම තමයි මේගොල්ලන්ටත් තියෙන පීඩානයක් මේ පීඩාන වැස්මකින් තමයි මේගොල්ලා මේ विशेष विशिहाय लंका वार्ता අතරමැදී සහ වියලි කලාපයේ තෙත් ස්වභාවයක් තියෙන පරිසර පද්ධති එහෙම නැත්නම් එයාගේ නිච්චක එහෙම නැත්නම් විසුම් පොළ වෙන්නේ ඉතාම තෙත් පරිසර මේ වාසස්ථානයක් තමයි මෙයා මේ ජීවත් වෙන්නේ. ඒකේ ප්‍රභේද 6ක් ඉන්නවා. ඒ ප්‍රභේද 6 මම හිතන්නේ ඉදිරියේදී මේව වෙනස් වෙලා මම හිතන්නේ මේ ගණියත් වෙනස් වීමට භාජනය වෙනවා. लसन बेल रोस पात वे पुरुष प्रदेश हेम वार्ता बहुल वशेन මැක්‍රොක්ලයිමස් මේ විශේෂය ඇත්තටම ටිකක් නැකම් කියනවා අර්ධහංගොල්ලන්ට හැබැයි කවචයක් තියෙනවා මේගොල්ලන් විශේෂත්වෙම හැබැයි පෙනමේ ශ්‍රාවයක් දාලා මේගොල්ල වහගෙන ඉන්නවා මෙන්න මේ මේ ශරීරේ මේ විශේෂයේ विशाल गसोलिंदा मांसभक्षक जनप्रिय वासस्थाने लक्षण प्रदेश अर्ध हांगोल स्वरूप
දැන් සාමාන්‍යයෙන් අවච දරන්නන් ඉන්නවා ඊගාවට හංගොල්ලන් ඉන්නවා අර්ධ හංගොල්ලන් ඉන්නවා මේගොල්ලෝ වැටෙන්නේ අර්ධ හංගොල්ලන් ගණයට මේ සතියෙල්ලාගේ විශේෂය තමයි මේගොල්ලෝ පොළොවල යට පැත්තේ ඉන්නවා බොහෝ වෙලාවට මේ මේ අවුව වැටෙන කාලවකවානු තුල නැවතත් එළියට එනවා මේ ඒ අවුව පහව ගියාට පස්සේ දැෂණ ඉරුවේට උනත් මේගොල්ලෝ ඉතාමත් මේ මේ අකමැත්තක් දක්වනවා මේගොල්ලෝ මේ හැංගිලම තමයි ඉන්න බලන්නේ. ගාවට මේ තවත් විශේෂ වූ ගණයක් මේ ගණයත් ලංකාවට ආවේ නිකයි රත්නදීපිය. එතකොට දැන් මම අවුලුපෝම ගණය ගැන පැහැදිලි කිරීමක් කරා. ඒ වගේම තමයි මේ ගණය. එතකොට මම රාවණ ගැන පැහැදිලි කිරීමක් කරා රත්නදීපිය. මේ ගණේ හම්බෙන්නේ සාමාජිකයන් තුන් දෙනාම මේ ඉරිඩියන්ස් ලංකාවට ආවේ නිකයි එක් කලාපය සහ අතරමැදි කලාපය තුල හම්බෙනවා ඉතාමත් විරලයි එක් කලාපිය තමයි මේ ප්‍රධාන වශයෙන්ම වාර්තා වෙන්නේ මෙයා ඉතාමත් විරලයි මෙයා පිළිබඳව සැක සහිතයි මේ පරීක්ෂණයන් දැන් සිදුවීමින් පැවතින නිසා මේ පිළිබඳ තොරතුරු ඇත්තටම මේ වාර්තා වෙන මෙයා මේ විශේෂයමද කියලත් සමහර අය ප්‍රශ්න අගෙනවා. ඉතින් එහිඳ ඉදිරියේදී මේ පිළිබඳ නියමාකාර වාර්තාවක් එලි දැක්වේ. දැක්කද ඔයගලන්ට මේ ස්පෙසිමන් එක පවා ඉතාමත් මේකට ටක් ගාලා මේ මේ බෙල්ල පොඩි වෙනවා. අර සාමාන්‍ය සයිකලෝපොරස් වගේ ඝන කවචයක් නැහැ. රත්නදීපිය කරුයි. මේක ඇත්තටම ડોક્ટર ડિનસાત રહીમ සහ ડોક્ટર પેડનેક ඒගොල්ලෝ අපේ කරු අංකල්ට කෘතවේදීත්වය දක්වන්න නම් කරපු බෙල්ලා. මේ බෙල්ලා නිවර්තන වැසි අනන්තර වාසියෙක්. ඉතින් මේ බෙල්ලාගේ විශේෂත්වය තමයි මෙයා සාමාන්‍යයෙන් ඒ කියන්නේ පඳුරු සහිත ස්වභාවයක් තියෙන ප්‍රදේශයන් තුල මේ වාර්තා වෙනවා. හැබැයි මේ 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 ක්ලස්ටර් එකේ අපි ගත්තොත් එහෙම මෙන්න මේ රත්නදීපිය ඉරිඩියන්ස් තරම් ප්‍රචලිතව දක්නට ලැබෙන්නේ නැහැ. රාවණා පොලිටිස්ම කලින් කතා කරා මේ බෙල්ල ගැන ආන්දෝලනයට ලක් වෙච්ච බෙල්ලෙක්. මෙයා මේ මේ අර මම කියපු අප පොත්මලේ ප්‍රොජෙක්ට් එක වෙනස් කරන්න පාදක වෙච්ච බෙල්ලා මේ දෙල්කොට ප්‍රදේශයේ හම්බෙච්ච සාම්පල් එකක්. එතකොට මේ රාවණාගේ මේ ටයිප් ස්පෙසිමන් එක එතකොට මේක පොඩ්ඩක් බලන්න මේ ෂෙල් එක මේ 1854 දී කලෙක්ට් කරලා එතකොට ඒ කාලය තුල මෙයා අරියෝ පැන්ටිඩේ කියන කුලයට තමයි අයිති වුනේ. ඊට විශේෂිතව ගොළුබෙල්ලන් කාණ්ඩයක් මම හිතන්නේ ඔබලා ඉතාමත් කැමැත්තක් දක්වන සිංහල ගොළුබෙල්ලා වෙද ගොළුබෙල්ලා කියලා කියනවා. මේගොල්ලන්ට කියන්නේ ශ්‍රී ලංකන් ලස් ෆුල් ස්නේල් කියලා. මේ ගණයට අයත් විශේෂ තුනක් ඉන්නවා. උපවිශේෂ හතක් ඉන්නවා. ඒ දවස්වල අපි කිව්වේ ඔක්කොම 10 දෙනෙක් ඉන්නවා කියලා. විශේෂ හැටි තමයි ගත්තේ. නමුත් ඊට පස්සේ මේ මෑත භාගයේදී කරන ලද පරීක්ෂණයන් උඩ මේගොල්ල වර්ග තුනකට වෙන් කරනවා. ඒ වර්ග තුන යටතේ තමයි සියලුම උපවිශේෂ ගැනෙන්නේ. මේක විශේෂයන් සියල්ලම ලංකාවට ආවේනිකයි. මේ ගණයක් ලංකාවට ආවේනිකයි ප්‍රධාන වශයෙන්ම නිවර්තන වැසි වනාන්තර වාසියෙක් වෙනවා. හැබැයි අතරමැදි කලාපයේ වියලි කලාපයේ දැන් උදාහරණ කැරිට පොතාන වගේ ප්‍රදේශයක් ඒ කියන්නේ සීගිරිය පොතාන ගල්ලෙන තුර ප්‍රාග්ඓතිහාසික මානවයා ආහාරයට ගත් ස්පෙසිමන්ස් තියෙනවා. සමහරට කොහෙන් හරි ගෙනාවත් දන්න හැබැයි ඒ හරියේ මම පරීක්ෂණ කීපයක් කරා යවටම නැහැ. හැබැයි මේ මේ පෙන්කුලම පැත්තට වෙන්න ජීවත් වෙනවා කෙත් පරිසර වාසස්ථානවල. ඊගොල්ලෝ මිටිකල් ප්‍රදේශයේ වාර්තා වෙනවා. ඒ ඇවිල්ලා මේ කැවස් ෆීනික්ස් ගේ තවත් උපවිශේෂයක්. ගොඩ්වානාලන්ත සම්භවයකින් පැවතෙන වසර මිලියන 200ක් පමණ පැරණි විශේෂයක් කියලා තමයි මුන් හඳුන්වන්නේ. විශේෂත්වය තමයි මේක ටිකක් තරමක් ලොකු බෙල්ලෙක් හින්දා මෙයා මේගේ
කවච ඉතාමත් ඝන අලංකාර කවචයක් ඒ නිසා මෙයාට වෙළඳපොළ වටිනාකමක් නිර්මාණය වෙලා තිනවා මෙයාව රටින් විශේෂයෙන්ම ඔය මේ මේ සත්ත්ව ජාවාරමට එහෙම නැත්නම් මේ වෙළඳාමට ලක් වෙන බෙල්ලේ තමත් අලංකාර බෙල්ලේ අපි බලමු මේ ගණේ බෙල්ලන් කිප දෙනෙක්ව මේ තමයි හැමස්ටෝමා ඊට පස්සේ මේ සුපර්බස් ෆීනික්ස් දැන් බලමු මේ තුන් දෙනා කවුද කියන එක මේ රූපය අනුව එතකොට මම හිතන්නේ මේ මැඩම් ඉන්නේ සුපර්බස් ග්‍රැවිලියයි කියන හැබැයි මෙයා දැන් සුපර්බස් උපවිශේෂය එතකොට සුපර්බස් කියම රෝසියලා බියටස් කියලා කියනවා රතු පාට ලිප් එක එහෙම නැත්නම් කවච දරන මෙයා සබරගම් ප්‍රදේශය තුල ව්‍යාප්තියක් දරනවා බහුල වශයෙන්ම විශේෂයෙන්ම කිතුල්ගල ප්‍රදේශයේ දැඩ්නිගල ප්‍රදේශයේ මාලිබොල ප්‍රදේශයේ ලංකාවට ආවේනික හරිම ලස්සන බෙල්ලෙක් ලිප් එක රතු පාටයි මේකට කියන්නේ අපි ලිප් එක කියලා තොල ප්‍රදේශය කියලා මේ ලිප් එක රතු පාටයි ඊගවට මේ සුපර්බස් සුපර්බස්ගේ ලිප් එක සාමාන්‍යයෙන් මේ දුමුරු පාට වුණාට පේල් කලර් එකක් තියෙනවා මෙයාගේ ඩාක් කලර් එකක් තියෙනවා එතකොට මෙන්න මේ වර්ග තුන බොහොම පැහැදිලිව අඳුනගන්න පුළුවන් මෙන්න මේ ෂේප් එක කියන්නේ ටිකක් කොනිකල් බ්ලන්ට් ෂේප් එකක් තියෙනවා මේ සියලුම බෙල්ලන්ගේ මේ සුපර්බස් වර්ගය මේ පිළිබඳව අපි කියන්නේ වැඩිදුර අධ්‍යාපනයක් හදාරනවා නම් ඒක ගැන වැඩි විග්‍රහයක් කරන්න පුළුවන් ඉතින් මේ කාල වේලාවත් එක්කම මම ඉක්මනටම මේ ප්‍රභේද ටික විතර කතා කරලා අපි මේ අද දවසේ මේ සාකච්ඡාව අවහර කරමු ඔබලාට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් බලමු අනිත් බෙල්ලන් පිළිබඳව මේ හෙමස්ටෝමා කියන එක මේ මේ බෙල්ලා විශේෂිත වූ බෙල්ලෙක් මෙයාව හරිම ජනප්‍රියයි ලෝකයේ යුරෝපීය රටවල් වල මේ බෙල්ලා සාමාන්‍යයෙන් ලංකාවට එන ජාවාරංකාර සංචාරකයෝ මෙයාව රැගෙන යනවා ඒ කියන්නේ මෙයා සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එකේ තියෙන ඩොලර් 25 ඉඳලා ඩොලර් 50 75 දක්වා විකිනනවා. ඉතින් ඒ හින්දා මේ ජාවාරමට නිරන්තරයෙන් නැගුණ බෙල්ලෙක් තමයි මෙයා. සාමාන්‍යයෙන් මෙයා මේ මුහුදු බඩ ප්‍රදේශය තුල ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අහංගම, හුඟල්ල, කළුතරෙන් එහාට තියෙන මේ මුහුදු බඩ ගෙවතු ආශ්‍රිතව මේ පුවක් වැටි වල විශේෂ ලෙස දක්නට ලැබෙන බෙල්ලෙක්. අර මේ රෝෂියෝ ලෂ්පුල් ස්නේල් එක මම අර කිව්වේ ලිප් එක හරීම රෝස පාටයි කියලා. මෙයාගේ තමයි මෙයා මේ කිතුල්ගල ප්‍රදේශයේ ඉන්නේ. දැන් මෙයා මේ මේ විශේෂය ගත්තාම දැන් මේ මේ අපේ මේ ඇකවස් විශේෂයෙන්ම නැත්තම් මේ සිංහල ගොළු බෙල්ල වෙද ගොළු බෙල්ල ප්‍රාග්ඓතිහාසික මානව සන්දර්භ වලින් හම්බ වෙනවා විශේෂයෙන්ම හම්බ වෙන ලොකුම කවච තමයි මේගොල්ලන්ගේ මේගොල්ලන්ගේ කවච වල තමයි අර සිදුරක් හදලා එහෙම තියෙන්නේ ඒක පිළිබඳව උපන්‍යාය කීපයක් තියෙනවා එකක් මේගොල්ලන්ග කලෙක්ට් කරගෙන අරගෙන යන්න කියලා අදහසක් ඇතුව එහෙම නැත්තම් මාංශයන් අරගන්න මේ ඇතුලේ තියෙන අම්බිකල් එක ගාවින් කඩලා මේ බෙල්ලාව ඇතුලේ ඉන්න මස්තික ගන්ධ එක කරයි කියලාත් එහෙම අදහසකුත් තියෙනවා. ඒ සියලුම දේවල් උපන්‍යායන් විතරයි. මොකද ඒ කාලවකවානුකූල වර්තමාන මේ 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 පිළිබඳ පරීක්ෂණ කරන පුද්ගලයන් ජීවත් වුණේ නැහැ. ඉතින් ඔවුන් අනුමාන කරනවා මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ නැති කියලා ඒ කාලේ. දැන් මේ වෙදගොළු බෙල්ල සිංහල ගොළු බෙල්ල වගේ මේ මුක්කන් ගොළු බෙල්ල මෙයාට අපි කියනවා බ්ලන්ට් ස්නේල් කියලා මේ වර්ගයක් මේ මේ ආකාවිදේ පවුලටම ඒ කුලයටම අයිති වෙන්නේ මේ තමයි ඒගොල්ලන්ගේ ව්‍යාප්තිය ලංකාව පුරා තියෙන ව්‍යාප්ති සටහන නැවතත් අපි පොඩ්ඩක් බලමු ඇකවස් ෆීනික්ස් ගේ කවචයක් මේ ජස්ටිනියා මෙයා ඇත්තටම මේ මේ කාලික පෙරරා කියන අපේ මේ වයිසෙන්ඩේ මෙම්බර් කෙනෙක් ඇත්තටම පැමි සමාජිකෙක්
එතුමයි මේ හවුස් ඩොග් කියන මේ පරේක්ෂක විදේශීය පරේක්ෂකයයි දෙන්න තමයි මේ විශේෂය අඳුන්ලා දෙන්නේ. අපි කලින් හිතාගෙන හිටියේ මේ අකැවස් ෆීනික්ස්ම තමයි කියලා. නමුත් රිටිගල ප්‍රදේශයෙන් හම්බ වෙන ෆීනික්ස්ට වඩා ටිකක් කුඩා විශේෂය මෙයා බව සනාථ කරනවා. දැන් රිටිගල ප්‍රදේශයෙන් විතරක් නෙමෙයි මට හම්බ වෙනවා මම කිව්වේ පොතාන ප්‍රදේශේනුත් සීගිරිය පොතාන ඒ වගේම ඔය මේ අලුදිය පොකුණ ඒ වගේ දඹුල්ල ප්‍රදේශයෙන් මේ අය වාර්තා වෙනවා. සුපර්බස් කැවස් සුපර්බස් විශේෂය මේක සුපර්බස් ග්‍රැවිලියයි උප විශේෂය එහෙම නැත්නම් මේ ප්‍රභේදයේ වැරයිටි එක සුපර්බස් මෙතන ඉන්නවා මේ ග්‍රැවිලියයි දෙකම මේ කැවස් රෝසියලා බියාඩස් කියන එක රෝස පැහැය තියෙන නිසාම අර මම කිව්වේ මේ මෙන්න මේ පොළ පැහැති ගතිය මේ මේ සේවල එහෙම නැත්නම් මේ නිවර්තන වැසි වනාන්තර වලදී නිරන්තරයෙන් මේගොල්ලන්ගේ මේ කවචවල මෙවැනි මේ මේ දේවල් හැදෙනවා. හැබැයි සාමාන්‍ය ස්වරූපේ තමයි ඉතාමත් ලස්සන බෙල්ලෙක් මෙයා. මෙයා තමයි ඉතාමත් මිලාදික සහ වටිනාකමක් ඇති බෙල්ලා ලංකාව කුලින් විතර අරගෙන යන. මේ අකවස් ගණයේ සිළුම සමාජිකයන් ඉතාමත් අධික මිලවල් වලට විකිණෙන බෙල්ලා. කැවස් හෙමස්ටෝමා හෙස්ටෝසා ඔලිගොස්පයිරා එහෙම නැත්නම් මුක්කංගොළු වෙල්ලන් ගත්තොත් එහෙම මේ ගණයට අයත් විශේෂ තුනක් ඉන්නවා. ඒකත් ඒ විශේෂ තුනම ලංකාවට ආවේ නිකයි ඒකින් මෙන්න මේ ඔලිගොස්පයිරා ස්කිනරි කියන කෙනාගේ කවචය මේ තරම්ම හાર્ඩ් නෑ එහෙම නැත්නම් ඝන නැහැ මෘදු ස්වරූපයක් දරනවා. හැබැයි මේ පොලියයි කියන්නේ එයාගේ කවචයේ යට ලිප් එක තොල ප්‍රදේශයේ සුදු පැහැති ගතියක් තියෙනවා. ඒ කියන්නේ ස්වභාවිකව ඉතාමත් සුදු පැහැති. මෙයක් ගොඩවාලාන්ත සම්භවයකින් පැවතෙන වසර මිලියන 200ක් පමණ පැරණි සමාජිකයන් යටතේ තමයි ගැනීම. මේ ඔලිගොස්පයිරා වෝල්ටෝනි මෙයා ඉතාමත් කොමන්ලි දක්නට ලැබෙනවා හැමතැනම. වගේ පොදුවේ ස්කිනරි මේ කන්නේලිය දෙදියාගල ප්‍රදේශයේදී ඒ කාලේ සෙනිත් කැමරාවකින් මම ගත්ත ඡායාරූපයක්. මේ ස්පෙෂල්ස් ඔක්කොම දැන් තියෙන්නේ නැෂනල් මියුසියම් එකේ කොළඹ කවුරුහරි බාර දුන්න ස්පෙෂමන් කලෙක්ෂන් එක මා ගාව තිබිච්ච. මෙත් වෝල්ටෝනිගේ කවච මේක තමයි ඇත්තටම ටයිප් ස්පෙසිමන් එක හැටියට ගණන්නේ. ගනෝරු ප්‍රදේශයේ මෙයාගේ යටිපැත්ත කවචයේ සුරු පැහැටි ගතියක් එනවා ලිප් එක තොල ප්‍රදේශයේ. මේ තින් මෙනු මේ බටදොඹලෙන ස්ටැටිග්‍රැෆි චාට් එක මම මෙතෙන්ට ගෙන හර දක්වන්න හේතුව තමයි මේ මේ ලකුණු කරලා තියෙන සෑම තැනකින්ම මේ ප්‍රදේශය පුරාම පොසිල් සම්බ වෙනවා. එතකොට මේගොල්ල අපි ගත්තාම අර මම කිව්වා වගේම ජීව දර්ශකයන් එහෙම නැත්නම් ජීවමාන පොසිල් හැටියටම ගෙන්නේ අදින් වසර 47000ක් 50000කට කලින් ජීවත් වෙච්ච මානවයා ආහාරයට ගත්ත ඒ අකයවස් එහෙම නැත්නම් ඔලිගොස්පයිරා ඒ වගේ කවච දරන්නන් අදත් තාම ජීවත් වෙනවා. එතකොට ඒ කාලේ තිබිච්ච පෙලියෝ ක්ලයිමේට් එක ලොකු වෙනසක් නැති වෙලයි කියන එකට එහෙම වෙනසක් ඇති වෙලා නැහැ කියන එකට උදාහරණ හැටියට මේක ගන්න පුළුවන්. මේ ඒ කාලය තුල බටදොමලෙනේ අම්බෙච්ච මේ කවච කීපයක් මන්දන ආචාර්ය නිමල් පෙරේරා 2005 ගැනීම නැවතත් අලුත් කරනවා ශිරාන් දැන්නේගල සර් කරාට පස්සේ. ඉතින් එදී හම්බ වෙන දත්තයන් කීපයක් තමයි. මැකාවස් ග්‍රැවිලියයි කියලා කියන්නේ ඇත්තට මැකාවස් සුපර්බස් ග්‍රැවිලියයි කියලා තමයි දැන් අපි හඳුන්වන්නේ සුපර්බස්. ඒ දවස්වල අපි මෙයා වෙනම බෙල්ලෙක් හැටියට තමයි හැඳින්වෙන්නේ.
ඉන්දියාවට මේ කොරිල්ලා විශේෂ මෙයාටත් මේ මේ මෙයාගේ තියෙන මේ කවච ස්වභාවය එක්ක ගත්තාම මේ ගණයත් ඇත්තටම මේ ඩයිනසෝරස් එහෙම නැත්නම් ජුරාසික යුගයේ දක්වා දි වෙනවා කියලා වාර්තා වෙනවා. මේ ගණයට විශේෂ 10ක් ආවිදිනවා. විශේෂයෙන්ම මේ කොරිල්ලා ඇඩම්ස් කියන එක කොමන්ලි අපිට බලන්න පුළුවන් ඉහළ කඳුකර වනාන්තරවල මෙයක් උපකඳුකර සහ ඉහළ කඳුකර වනාන්තර කොරිල්ලා කලෙක්ටි බෙඩෝමිත් සාමාන්‍ය මැදරට ඉඳලා ඉහළ කඳුකර දක්වාම යනවා. ගුයිඩි සාමාන්‍ය පාතරට නිවර්තන වැසි වනාන්තරවල වාසය කරනවා. මෙතන යාගේ මේ පැතුණු මේ සිටියම प्रोविजन मार्गोपदेश සිංහරාජයෙන් අල්ලපු විදේශිකයන්ට තමයි වැඩිම දඩයක් නියම කරේ. ඒ විදිහට මේ ලංකාවේ තියෙන මේ වටිනාම සත්පොට්ටාසය දිනෙන් දින ක්ෂීණ වෙමින් හිඟ වෙමින් යනවා. ඉතින් මම හිතන්නේ ඔබලාට යමක් ඒත්තු ගන්නේ නැති මේ සත්පොට්ටාසේ කොච්චර වටිනවද මොන විදිය පැතිරීමක්ද තියෙන්නේ කියලා